සුබ දවසක්. බොහොම ආදරෙන් පිළිගන්න ඔබ සියලු දෙනාම සුපිරි දාවකයාගේ දිනපොත කියවන්න. තායිලන්ත සංචාරයේ දෙවන දිනය. ඊයේ දවසේදී සියලු බාධක මැද්දේ ධාවනය කරලා තුන්වන ස්ථානේ ලබා ගන්නට පුළුවන් වුණා ඩිලන්ත මාලගමුවට. ඔහු ඊයේ දවසම වෙනටත් තරඟයට සහභාගී වුණේ දැඩි උණ තත්ත්වයක් යටතේ. එහෙත් හිතේ ධෛර්යයයි ශක්තියයි සමග ධාවනය කරපු ඔහුට ඊයේ දවසේ ජයග්‍රහණය සමග තරඟ නිම කරන්නට පුළුවන් වුණා. අද දෙවනි දවස මගිතන තායිලන්තයේ බොහොම උණුසුම් කාලගුණයක් අද තරගයේ පැවැත්වෙන බුරිරාම් නුවර ඉතාමත්ම උණුසුම් කාලගුණයක් පවතින ප්‍රදේශයක්. ඒ හින්දා ධාවකයන්ට වගේම එන ප්‍රේක්ෂකයන්ටත් බොහොම ලොකු අවුරශ්මයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් ටිකක් මටත් දැනෙනවා. කොහොම හරි අද දවසේ තවත් උද්වේගකර තරගයක අත්දැකීමක් විඳ ගන්න එන්න අපිත් එකතු වන්න. මේ සිටින්නේ බුරිරාම් නගර මැදේ පිටි ඉතාමත්ම දැකුම් කළු ප්‍රතිමාවක් අභියසයි. ඉතාමත්ම තාත්වික නිර්මාණයක්. මෙහි සිටින්නේ තායිලන්තයේ පළවෙනි රජතුමා. ඔහුගේ නම රාම් නින්. ඒ කියන්නේ රාම් පළවෙනි කියන අදහසින් තමයි රාම් නින් කියන්නේ. අදවනකොට සිටින්නේ මේ පරම්පරාවේ නවවෙනි රජතුමා. ඉතින් මේ බුරිරාම් නගරයේ ඉදි කරලා තියෙන්නේ මේ රජතුමා. ඒ වගේම ඔහු විදේශ රටවල් සමග තිබ්බ ගැටුම්කාරී තත්ත්වයන්වලදී යුද්ධවලදී ඉතාමත්ම ප්‍රබලව ඒ සඳහා ඉදිරිපත් වුණ ජයග්‍රහණ ලබාගත් රජ කෙනෙක්. ඒ හින්දම තවමත් තායිලන්ත වැසියන් මේ ස්ථානයට පැමිණලා ඔහු වෙනුවෙන් වන්දනාමාන කරනවා. මම ඉස්සෙල්ලා කතා කරන්නේ තායිලන්තයේ රජ පරම්පරා පිළිබඳව. අද වනකොට මේ රජ පරම්පරාවේ නවවෙනි රජතුමා තමයි තායිලන්තය තුළ සිටින්නේ. මෙතුමන්ට මේ රටේ වැසියන් තුළ තියෙන පුදුමාකාර ආදරයක් සහ ගෞරවයක්. නාමාත්‍රික රජ තනතුරක් දරුවත් ඔහු තවමත් මේ රට තුළ වැසියන්ගේ අතිශය ආකර්ෂණයට ලක් වෙච්ච චරිතයක්. බොහෝ විට නාමාත්‍රික පාලන බලයෙන් තොර නාමාත්‍රික රජවරුන්ට ලෝකයේ තුළ පෙර පැවති ආකර්ෂණය නැහැ. අපි දන්නවා බොහෝ රටවල් වල එවැනි රජවරු තවමත් සිටිනවා. හැබැයි තායිලන්ත වැසියන් තවමත් තමන්ගේ රජතුමාට ලොකු ආදරයක් ඒ වගේම ගරුත්වයක් දක්වනවා. බොහොම දැකුම් කළු නාග ප්‍රතිමාවක්. පෙන පහක නාගරාජයෙක්. ඉතින් මේ නාග ප්‍රතිමාව දකිනකොටම අපේ සංස්කෘතියත් එක්ක තියෙන සම්බන්ධතාවය මට මතක් වෙනවා. ඉතිහාසයේ තුල ගත්තොත් එහෙම මේ නාග වන්දනාව ආසියාකරයේ කොහොමත් ප්‍රචලිතයි. හැබැයි මට මේක දැක්කම මතක් වෙන්නේ අපේ රටේ ගත්තොත් එහෙම මීට වඩා පෙන දාගත්ත නයි ඉන්නවා. පෙන 7-8ක් තියෙන නයි අපි ඕන තරම් දැකලා තියෙනවා. තරගයේ තුන්වෙනි ස්ථානයේ අද තරගයේ දෙවන ස්ථානයේ මොකද්ද භාවිතා කරපු රහස? මෙම තරග පිටියට නැත්නම් මේ ධාවන පතේට ප්‍රවේශ වෙන ස්ථානයේම විශාල පුවරුවක් තියෙනවා. ඒ තමයි destination of speed. මෙහි පැමිණෙන බොහෝ නරඹන්නන් මේ ස්ථානයේ සිට ඡායාරූප ගන්නවා තමන්ගේ මතක සටහන් ලෙස. මම හිතනවා මටත් හොඳ මතක සටහනක් තායිලන්තයේ මේ ධාවන පතේ අභියසමේ ලබා ගන්නා වූ ඡායාරූපේ නැත්නම් මේ වීඩියෝ පටය. අන්තර්ජාතික තරග අත්දැකීම් ලංකාවට දුලබ වුණත් මෝටර ධාවන කියන්නේ ලෝකෙ ඉතාමත්ම ජනප්‍රිය ක්‍රීඩාවක්. මේ එක් තරගයක් එක් අවස්ථාවකදී රටවල් 100කට වඩා අධික ප්‍රමාණයක සජීවීව නරඹනවා. ඉතින් අප මේ එක්ව සිටින්නේ එවැනි සජීවී අත්දැකීමක් සමගයි. අද දවසේ තරග ආරම්භයයි මේ රේසිං ලයිෆ් විත් ඩිලන්ත මාලගමුව සුපිරි ධාවකයෙකුගේ දිනපොත. ඊයේ දවසේ සියලු ලෙඩ දුක් අද සමනය වෙලා ටිකක් hina වෙලා ඉන්න පුළුවන් තත්වයක් ඇවිල්ලා තියෙනවා. ඩිලන්තේ කොහොමද දැන් තත්ත්වේ? ඊයට වඩා ගොඩක් හොඳයි. ඊට වඩා 50% කට හොඳයි. ඒකින්ද
මෛත්‍රාද හොඳ රේසක් කරන්න පුළුවන් කියලා. ඊරේ අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් ලබා ගත්තාද මොනවද ඒ සඳහා ලැබිච්ච උපදෙස් සහ ඊරේ මට ආරංචි වෙන විදියට ඔබට මැදියම් රැ වෙනකොට මේ தත්ත්වය ටිකක් උත්සන්නව තිබ්බා. ඒක මොකද උනේ? ඊයේ දවසේ මම කෑවනේ ඊට පස්සේ ඊරේ අමාරු කණ්ඩි ඊට පස්සේ ඊරේ මම ආය 10ට 11ට දොරගෙන නැගිටලා පොඩ්ඩක් කෑවා කැප්කින් ටිකක් හරි ගියා පස්සේ උදේ ආය බෙහෙත් දීවෙන් පස්සේ තව දැන් ටිකක් හුඟක් හොඳයි. Yes, Thailand de palaveni davasa mage tane sæn avadanamak gatta jeevitha avadanamak sahithawa tarankala tarangayak hadiyen nam karannata puluwan. Kohomunath eya jeevitha avadanamat ekka tarankala dinayak unath Thailand de palaveni davasa ee apita thunwini sthane dina gannata puluwan una. Ada sieluma dewal deviyane kiyala ne. Api kiyena widiyata deviyange peeden sielu de ithamath honda tatera patwela tiyena. Ada honda tarangayak denna balaporothu ada kawuda tarankari anith peedagan athara inne. Athrama apita inna thawa apita wada honda thundenek ekkenek ඉතාලියන් ජාතික එක්කනත් ඊළඟට න්ියුසීලන්ඩ් එක්කනත් ඒ වගේම අනෙක් ජපන් කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ කට්ටියත් එක්ක තමයි තරඟේ තියෙන්නේ. ඉතින් මං හිතනවා ඊට වඩා ගොඩාක් හොඳ තත්ත්වයක් අද හම්බෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම දවසින් දවස අපිට උදා වුණේ ඊට වඩා හොඳ තත්ත්වයක්. ඉතින් බලාපොරොත්තු වෙනවා දවසේ ඉතාමත් හොඳ තරඟයක් මේ තායිලන්තයේ දෙවැනි දිනය. තායිලන්ත දේශයේ අවසන් තරගය ඒ සඳහා පවතින්නේ තවත් විනාඩි කිහිපයක් පමණයි. සියල්ල යහුසුලුව සූදානම් වන්නේ තරගය ඉතාමත්ම උණුසුම් අයුරින් අවසන් කිරීමටයි. ඒ සඳහා සියලුම තාක්ෂණික කණ්ඩායම් ධාවකයන් සියලු දෙනාම තමන්ගේ උපරිම දායකත්වය සැපීමට සූදානම් වනවා. මෙතන අපේ ගමන් සගය. එහෙම නැත්නම් ලංකාව නියෝජනය කරන රටේ ලැම්බගිනි උරාකන් රටේ. ඉතින් මේ මාදිලියේ රට තමයි දවසේ තරඟ කරන්නේ. ඒකින්ද කරඩ කර තරඟයක් බලාපොරොත්තු වන්නට පුළුවන්. අපි විශ්වාස කරනවා කිසිම තාක්ෂණික දෝෂයකින් තොරව දවසේ තරඟේ නිමා කරන්නට පුළුවන් වෙයි කියලා. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය gedare ඉඳන් ඔබ ලබා දෙන්න.
අද දවසේ තරඟය ආරම්භ කරේ 6 වෙනි මන්තිරුවෙන් දිලන්ත මාලගමුව තරඟය අවසන් කරා තමන්ට හිමි දාවන කාලය තුල තුන්වන ස්ථානයේ ලෙස වාර්තා කරමින් ඉන්පසු රටේ ගොඩ වූ සහාය දායකයා තමයි අර්මාන් ඉබ්‍රාහිම්. ඔහු මේ වෙනකොට ගමන් කරන්නේ දෙවන ස්ථානයේ. අපි බලමු මේ තරඟය කෙසේ අවසන් වේවිද කියලා. විශේෂ තරඟ ජයග්‍රහණයක් මේ අවස්ථාවේදී ඩිලන්ත මාලගමුව ප්‍රමුඛ ඩිලංගෝ රේසින් කණ්ඩායම මෙම තරඟයේ අවසන් තරඟයේ තායිලන්තයේ බුරිරාම් නුවර චැන් දාවන පතේ පැවති අවසන් තරඟයේදී දෙවන ස්ථානය වාර්තා කරන නැවත වාරයක් ශ්‍රී ලාංකීය දජය තායිලන්ත බිමේ ලෙල දෙන ආකාරය අපට දක්නට ලැබෙනවා. මම ඉතාම සතුටට පත්වන කාරණයක් ඩිලන්ත මාලගමුව අද දවසේදී ලංකාව අපේ බලාපොරොත්තු ඉෂ්ට කරනවා. ඔබ සියලු දෙනාගේම ආශිර්වාදයේ ධෛර්යය තමයි මේ තරඟ ජයග්‍රහණයේ රහස. දිලන්ත අයියෝ මේ තරඟේ පටන් ගන්න කලින් හොඳ කතාවක් කිව්වා. මට කිව්වා ලංකාවේ කොඩිය අතර දීලා මල්ලි අපි මේ ත්‍යාග බෙදෙන තැනදී හම් වෙමු කියලා. කොහොමද තරඟේ කාරකට ගොඩ වෙන්න කලින් හිතුවේ අද දවසේම ජයග්‍රහණයක් ගන්නවා කියලා? මම මල්ලි ගොඩක් ලාට කියලා ඇති රේස් එක පටන් ගන්න කලින් දිනල ඉවර වෙන්න ඕනේ. කියන්නේ හිත ඇතුලේ ධෛර්යය තියෙන්න ඕනේ මම දිනනවා කියලා. ඒක තිබ්බොත් තමයි දිනන්න පුළුවන්. ඒකින්ද මම දන්නවා දෙංගි පිටින් අපේ කාර් එක කරුණ නැත්නම් අපි පළවෙනි දෙතන තුන්වෙනි අතර ඉන්නවා කියලා එකයි මල්ලිට මං කිව්වේ. මල්ලි කොඩිය කියන කල ගොඩක් කట్టి කියනවා එහෙම කියන්න එපා ඇස්වා කටවා තිය අර මේ කියලා ගොඩ. ඒක මුකුත් නැහැ. ඒක හැමදාම තරඟයක් දිනන්න නම් තරඟේ පටන් ගන්න කලින් අපි දිනලා ඉන්න ඕනේ. මානසික තත්ත්වය හිටියොත් විතරයි ඒ තත්ත්වෙට එන්න පුළුවන්. ඉතින් එතකොට දැන් සාමාන්‍යයෙන් යම් යම් විශ්වාසයන් තියෙනවනේ. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට විවිධ ජාතීන් හැටියට විශ්වාසය තියෙනවා. එහෙම මොකක් හරි වාහනේ නගින කලින් විශ්වාසයක් තියෙනවද? මගේ තියෙන ලොකුම විශ්වාසය මං ගැන. ඉතින් මං ගැන විශ්වාසය නේ. ඒ වගේම වැඩ කරන අයත් මං දන්නවා කාර් එක හොඳ හදලා තියෙනවා මාත් එක්කම බලන. ඉතින් තමුන්ගේ වැඩවලට කාගේ විශ්වාසයට කලින් තමුන්ගේ විශ්වාසය හරි තිබ්බොත් තමයි හැමදේම හරියන්නේ. ඉතින් ඒක හොඳ විශ්වාසකින් හිටියොත් හොඳ අතර යනවා. අනිවාර්යයෙන් මේ විශ්වාසය අද සාර්ථක වෙලා තියෙනවා. තමන් ගැන තියෙන තමන්ගේ විශ්වාසය උඩ ලංකාව වෙනුවෙන් තවත් සුපිරි ජයග්‍රහණයක්. ඊයේ තුන්වෙනි ස්ථානය, අද දෙවෙනි ස්ථානය. තව අපිට යන්න තියෙන රටවල් ගොඩකට මේ සියල්ලගේම ජයග්‍රහණ වාර්තාවක් ගල්ලා අවුරුද්ද අවසානයේදී ශූරතාවය කරා යන්න ලැබේවා කියලා අපි ඒක හිතිම ප්‍රාර්ථනා කරනවා. Arman, say something about Dilantha Malagamuwa. I think first of all it says a lot about the person who's you know half an hour before the race if we all lying down in bed in hospital and then jumping and finishing on the podium and fighting through it. That says a lot about someone's character and that is Dilantha, you know, great respect after this weekend, you know, to see how the fighting spirit that he had and has and that showed today as well, you know, starting sixth, getting the third, holding it there, holding his ground, getting a gap and you know that made my life easier. I had to go out and focus on one thing, catching the guy in front of me, and that was P2, you know. So hopefully we keep moving up and sapang we go for number 1. Anivaram anka ekai kandayamak apita innawa apita satur wadanna puluwan Arman Ibrahim Dilantha Malagamuwa Dilango Racing.
ජයග්‍රහි කණ්ඩායමේ කලමනාකාර රුක්ෂාන් මුණසිංහ. රුක්ෂාන් අද බොහොම ලොකු සතුටකින් ඉන්නේ. ඊයේ තරගයේ තුන්වෙනි ස්ථානයේ අද තරගයේ දෙවන ස්ථානයේ. මොකද්ද භාවිත කරපු රහස? රහසක් ඉතින් නැහැ. අපේ ස්ට්‍රැටජි එක මේ වීක් එකේම හොඳට ගියා. අපි ප්ලෑන් කරපු විදිය ඔක්කොම හරියට ගියා. ඊයේත් තුන්වෙනිදා හැබැයි ඒකත් පොඩි අප්සෙට් එකක් අයියා මේ සනිපුනේතු නිසා නැත්තම් ඊයේත් හොඳ රිසල්ට් එක. හැබැයි අද නම් බොහොම සන්තෝෂේ. අපේ රිසල්ට් එක ප්ලෑන් කරේ දෙවෙනිදා තමයි එන්න හිටියේ. අපි හයවෙනිදා පොසිෂන් එකේ හිටියේ. ඇත්තට ඒ වගේ තමයි ප්ලෑන් කරේ. ඒ වගේ තමයි වුණේ. සෝ මේ වීක් එක බොහොම හොඳයි. Best week ever for us. අනිවාර්යෙන්ම ලාංකිකයන් හැටියට ඒ වගේම සමස්ත ජනතාව හැටියට අපි සියලු දෙනාටම සතුටුයි. බොහොම ස්තුතියි රුක්ෂාන්. ඔබගේ සහයෝගය අනිවාර්යෙන්ම ඊළඟ කණ්ඩායමට ලොකු ධෛර්යයක් ශක්තියක් මේ රුක්ෂාන් මොනසිංහ. අද දවසේදී ලංකාවෙන් එපිට ඉන්න තායිලන්තයේ ජීවත් වෙන බොහෝ දෙනෙක් ආවා ඩිලන්ත මාලගම වෙනුවෙන් උදව් කරන්න. ඒ වගේම ශක්තිය දෙන්න, ධෛර්ය දෙන්න. අද ඔවුන්ටත් මම හිතන්නේ ඉතාමත් ප්‍රීතිදායක දවසක්. ඊළඟයි මොකද උන් වෙනුවෙන් කියන් තියෙන්නේ? අද ඊට වඩා ගොඩක් හොඳයි. මොකද ගසානි පොහොඳ තිබ්බේ ඉඳ. ඉතින් හයිවෙන්ට් අපි ස්ටාර්ට් කරේ. ඊට පස්සේ පළවෙනි වංගුවෙන් පස්සේ දෙවෙනි වංගුව වෙනකොට මට තුන්වෙනි ස්ථානට යන්න හම්බුණා. ඊට පස්සේ එහෙම අපි පේස් එක තියානවලු. ඊට පස්සේ අර්මාන් තුනේ ඉඳලා දෙවෙනියට ගියා. ඉතින් ඊට වඩා ගොඩක් හොඳයි. මොකද ඊයේ මට සානිප නැති. අද එච්චර හොඳ නැහැ. උනාට ඊට වඩා ගොඩක් හොඳයි. ඒ වගේ විශේෂයෙන් කියන්න ඕනේ මේ අපේ ලංකාවේ අය හැම රටකටම යද්දී මම යන කිලෝමීටර් 500 600 700 800 දුර ගෙවාගෙන ඒක මේ වගේ කට්ටිය ආවම මොඩල් හෙඩදක තිබ්බත් ධෛර්යය වැඩි වෙනවා. ඉතින් මොනවා කරත් අපි ඔක්කොම මේ කට්ටිය අපි ඔක්කොම මේ ලංකාවට ආදරින්ද තමයි අපි මේ ලංකාවේ කොටිය ගන්න ලංකාවේ ජයග්‍රහණ ලෝකෙට ගිනියන්නම් වෙන්නේ. නැතත් මම ඔක්කොටම ඉස්සෙන්ත ඒ වගේම ලංකාවේ ඉන්න නිහතමානී 90% අතර ඉන්න නිහතමානී ශ්‍රී ලංකික මාත් එක්ක ඉන්නවා. ඔව් මට හරි ආදරෙයි. ඒ ඔක්කොටම මට දැන් හැසර රේස් එක පටන් ගන්න ඉතින් මැසේජ් 200 300 වෙනවා. ඒක බලපුවම විශාල ධෛර්යයක් ඇති වෙනවා. ඒ එක්කම මම ඒ ලංකාවේ නිහතමානී ශ්‍රී ලංකිකයන්ටත් ලංකාවේ මාධ්‍යවේදීන්ටත් ස්තුති කරන්න ඕනේ. බොහොම ස්තුතියි. හරි. අපි ඒ වගේම ලංකාවෙන් ආපු අපේ කට්ටියත් එක්ක පොඩ්ඩක් කතා කරමු. කියන්න මේන අපේ තුෂාර ආපු වෙලාවෙන් දැන් සෑන් උදව් කරා ඩිලන්ත මාලගම වෙනුවෙන්. තුෂාන්. ඉතින් තුෂාන් කියන්න මොකද අද ජයග්‍රහණය ලැබලා සතුටුයි? බොහොම සන්තෝසයි. ඒ කියන්නේ ඩිලන්ත අය හිටිය තත්ත්වේ උඩ අද මේකට ආවේ එක මා සනීප නැතුව හිටි. ඊයේ ගත්ත ට්‍රැක් එකේ තුන අද දෙකට ගත්තා. බොහොම සන්තෝසයි. හදවතින්ම සන්තෝසයි. ඔව් ආපු වෙලාවෙ ඉඳන් මේ තුෂාන් ඇතුළු යාගේ යාළුවෝ මේ සියලු දෙනාම ඇවිල්ලා බොහොම උදව් කරා අද දවසේදී. ඉතින් ලංකාවේ කම කියන්නේ ඕක තමයි. ලංකාවේ හැඟීම කියන්නේ එක තමයි. අපි නැවත වාරයක් හොඳ තරඟයකින් මේ ලෙසම හමු වෙමු. Gucci was quicker than the Chinese driver last time round. Oh, contact. We've had contact. That is between Jeffry Lee and Dilantha Malagamuwa coming through turn 10 and Dilantha's currently facing the wrong direction on the exit of the corner. It's frustration for the two of them. Neither of them would have been looking forward to that. Certainly Jeffry Lee, who will put Andy Suchek into the car. Now, it could be superficial damage. It's never good to touch corners on any GT3 car, given all the aerodynamic aids. But certainly body damage. They've passed the pit entry. You can see it there just on the left. Oka thamai Thailand e kathawa siam desheta ewillla bohoma loku jayagrahanayak wartha karagannata puluwanuna. Me sielu deema balaporuttu wanne ලංකාවේ තවත් යවුන් පරපුරක් තවත් අලුත් දාවකයන් පිරිසක් බිහි කිරීම. මේ සුපිරි දාවකයාගේ දිනපොත මේ දිනපොතේ ඇතුළත් වන මේ කරුණු කාරණාවලින් ඔබටත් පුළුවන් වෙවි මතු දාක ලංකාවේ ධජය ජාත්‍යන්තරයට අරන් යන්න. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය සැපීම මේ වැඩසටහනේ බලාපොරොත්තු වෙයි. එකතු වන්න අපත් සමග රේසින් ලයිෆ් විත් ඩිලන්ත මාලගමුව සුපිරි දාවකයෙකුගේ දිනපොත. ඒ කයෙන් දුවන සිංහයෝ අපි